ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සෞම්‍ය සඳ එළිය මගේ පහසරා. පිස්සු බල්ලෙකුට නිදැල්ලේ ඇවිද ඇවිද ඉඳ ඉඩ දුන්නොත් ඒක හුඟක් අයට කරදරයක් වෙන්න පුළුවන්. Kias buat lo kias seis kila, bata puluhan nang evila mau marah pak. Hebei, ubah palisang nila itu pamputu. Galim hati up. Halo, galim hati. Kata bang kiani, naya bang, kiani bang ada turun aku na bari samila indah gila. Ani, ette kian, bermatat polewan ani, ette samai bang kiani, karena මට වෙලාවකට හිතුණා පහසරා තාත්තා මගේ මොනවද දෙයක් හංගනවද කියලා. දේවින්ද තාත්තා හැම දෙයක්ම මට කියලාන තියෙන්නේ. එයාට හංගන්න දෙයක් නැහනේ. ඔව් ඒක නම් එහෙම තමයි. මං අද ගෙදර ගියානේ. ඒ ගෙදරදී තාත්තා ගෙදර හිටියේ නැහැ. මං ජූඩ් ගෙන් ආපම ජූඩ් දන්නේ නැද්ද කොහෙද ගියේ කියලා. ඉතින් මං ගිහලා ටික වෙලාවකට පස්සේ තාත්තා ගෙදර ආවා. කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මං තාත්තගෙන් ඇහුවා තාත්තා වාහනේ දාලා කොහෙද ගියේ කියලා. ඊට පස්සේ තාත්තගේ ඔෆිස් එකට ගියා කියලා. ආ එහෙනම් ඉතින් තාත්තා ඔෆිස් එකට යන්නේ නැති. මට පොඩි සැකයක් ඇතිවෙනු හින්දා මං එන ගමන් ඔෆිස් එකට ගියා. ඇයි එහෙ ගිහිල්ලා නැන්ත? නෑ පහසරා තාත්තා ගිහලා ඉතින් ඔෆිස් එකට නෙමෙයි. එහෙනම් කොහෙද ගිහිල්ලා තියෙන්නේ? දන්නේ නෑ කොහෙ ගියාද කියලා. හිතාගන්න බෑ. තාත්තගෙන් ආපහු කතා කරලා ඔයා ඇහුවේ නැද්ද? නෑ පහසරා මම පළවෙනි වතාව ඇහුවම තාත්තා කියන්නේ නැහැ. ඔයා හිතන්නේ තාත්තා එහෙම දෙයක් කරේ මොන හේතුවක් නිසා කියලාද? මං තාත්තට වරදක් හිතන්නේ නැහැ. මොකද තාත්තා දැන් ගොඩක් වෙනස් වෙලා ඉන්නේ. එතකොට මට හිතෙනවා තාත්තා මොකක් හරි ප්‍රශ්නයක් දින්නේ කියලා. මොන වගේ ප්‍රශ්නයක්ද? කරුණාපාල මාමගෙන් තාත්තට මොකක් හරි බලපෑමක් තියෙනවද දන්නේ නැහැ පැසරා. එහෙනම් ඇයි ඒක තාත්තාට කියන්නේ නැත්තේ? මට තේරෙන්නේ නැද්ද? තාත්තා කැමති නෑ මේ ප්‍රශ්න වලට අපි මැදි කරගන්න. ಅವರ ಒಟ್ಟನೆಗೂ ಆ ವಿನೋದಾನ್ ಸಕ್ಕರಗತ್ತ අපි ගෙදර ගිහින් කතා කරමු නිර්මින ඔයාගේ තීරණය මොකද්ද කියලා ඉගෙන ගන්න මං ගෙදර යන්නේ නැහැ මම මෙතන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ එහෙනම් මං ගෙදර එන්නෙත් නැහැ බෙහෙත් නොබී ගෙදරින් පිට වෙලා ඉන්න එක වැරදි හැමෝම මට වැරදි කරනවා නම් මමත් වැරද්දක් කරගත්තාම මොකද නිර්මින ඔයාට වැඩි ඔයාගේ ජීවිතයේ අයිතිය තියෙන ඔයාගේ දෙමව්පියන්ට ඒක ඉන්නද මට වද 32ම දෙන්න අම්මා කෙනෙක්ගේ ආදරේ තේරුම් ගන්න දිල්මින මං ඔයා කියන ඕනම තැනක දිවුරලා කියන්න ඔයාව බඳින්න එපා කියලා සිතාර මිස් මට කවදාවත් කියලා නැහැ එහෙනම් ඒව මට බෑ කිව්වේ ඇත්තටම මට එහෙම හිතුණ හින්දා එහෙනම් හිත වෙනස් වෙච්ච දවසක එන්න මාත් එක්ක කතා කරා අපි ගෙදර යමු දිල්මින මට බෑ මෙන්න මේ හෙන්ඩානේ අන්න මං චූටියට කිව්වා ඔය හැම දෙයක්ම අමතක කරලා මුදන් නායක මහත්තයාට හොඳට සලකගෙන ඉඳින් කියලා අපි කවුරුවත් එපා කියලා නෑනේ අම්මා එපා කියනවට නෙවෙයි බං මොනවා වුණත් උදේ හවහා මුදන් නායක මහත්තයාව දකින්නකොට චූටියට හිතෙනවනේ අනේ මේ මගේ තාත්තගේ මිනිමරුව නේද කියලා අපිට වුණත් එහෙම හිතෙනවනේ අම්මා ඒක නම් එහෙම තමයි ඉතින් ඒ උනාට එහෙමයි කියලා හැමදාම ඉතින් ඔහොම ඉඳ බෑනේ Mama චූටිට කියලා බලන්න. දිල්මිනේ පුතා හම්බුණාද දන්නේ නේද? ලොක්කිට කෝල් එකක් දීලා බලන්න ඕන. ලොක්කි කැමැත්ත දෙනකන් දිල්මිනේ පුතා හම්බ වුණත් ගෙදර නම් යන්නේ කන්නේ. මම නම් හිතන්නේ අපේ ලොක්කි ඔය තීරණය වෙනස් කරයි කියලා. ජයලත් මහත්තයයි එයාගේ නෝනයි ඉල්ලීමක් කළොත් ජයලත් මහත්තයා ඔය මනස්ගත විශ්වාස කරන කෙනෙක් නෙවෙයි යන්නේ සිතාරා නෝනා තමයි ඉතින් හැමදාම ඔය කතන්දරේට බය වුනේ එහෙම තියෙද්දිත් දිල්මින පුතා සදහටම ගෙදරින් ගියත් අපේ ලොක්කි නම් ඔය තීරණය වෙනස් කරන්නේ නැහැ ඇත්තටම අම්මේ අපේ චූටිට වගේ අනිත් දෙනාට ඇයි මේ ස්ථිරටම කටයුත්තක් හරිනව යන්නේ? ඕවට වෙලා වෙන්න ඕනේ බං. අපි දැඟලුවට සිද්ධ වෙන්නේ නෑ. රාජකුමාරයෙක් හරි කුම්මැහි කුමාරයෙක් හරි ඇවිල්ලා කැඳගෙන යයි වෙලාව ආවහම. උඹ දඟලන්නේ නැතුව ඉති. මද්දුනා හොඳට ජොබ් එක කරගෙන එහෙ සතුටින් ඉන්නවලු. සුජාත කතා කිරුවද? හැබැයි අම්මේ ජොබ් එක විතරක් සතුටින් කරලා ඉඳලා මදිනේ. තව කාලයක් පහු වෙනකොට කොහොමද මේ දෙන්න දීගතල දෙන්නේ? ඒකත් ප්‍රශ්නයක් තමයි. හැබැයි ඉතින් බටහිර රටක දීර්ඝ කාලයක් ඉන්නකොට මද්දු වගේ හිත වෙනස් වෙන්න බැරි නෑ. සුජාතා මද්දුව ගානට වෙනස් කරලා ගනි. අපෝ බටහිර විදිහට නම් වෙනස් වෙන්න ඕනේ. මේ විදිහට හෙළු බැල්ලෙන් නටන්න ඕනේ නෑ තමයි අපේ උන්. මං කිව්වේ දේශේ මාරු වෙනකොට සිතිවිලි වෙනස් වෙයි කියලා. කොහොම වුණත් කමක් නෑ අම්මේ. අපේ දරුවෝ තුන්දෙනාට හොඳ කාලයක් යනවා න ะ. මේ කාලේ තරුණයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් සියුමැලි ලදබලද. මෙයාත් ඒ වගේ තමයි. අපේ කාලේ එහෙම නෑ. තරුණේ වුණාම ලොකු ජවයක් තිබුණා. හිතේ ලොකු ශක්තියක්, ආත්ම විශ්වාසයක් තිබුණා. මෙයාට මොනවද තියෙන්නේ? ඇති ජය ඇති. පොඩ කින සිතා. මම තාම කතා කරලා ඉවර නෑ. මේ කාලේ පොට්ට හැම වෙන්න බෑ. පොසානේ මැස්ස යන්න බෑ. මොකක් හරි වෙච්ච ගමන් එක්ක ගෙදරින් යනවා. නැත්නම් ජීවිතේ නැති කරගන්න. තමුල ලැජ්ජ වෙන්න ඕන. ඔය කාලේ තමුන් තරුණයන් තිබිච්ච පෞරුෂය, ආත්මවිශ්වාසය, තමන්ගේ නාත්ම ශක්තිය. අයිපතේ තාත්තා කියන කතාව සම්පූර්ණ ඇත්ත. ලැජ්ජ වෙන්න ඕන. තමුල ලැජ්ජ වෙන්න ඕන. හොඳට මතක තියාගන්න මා. දුර්වලෙක් වෙලා මැරිලා ගියත් කවදාවත් මිනිහෙක් අනේ අපෝ කියන්නේ නැහැ. ඔකට හොඳ වැඩේ කියලා කියනවා මිස. මං ගෙදරින් ගිය සාධාරණ හේතුවක් ඇතුව. එහෙම නැතුව මේ දුර්වල හින්දවත් ආත්ම ශක්තිය නැති හින්දවත් නෙමෙයි. ප්‍රශ්න වලින් පැනලා යන එක තමයි ලොකුම දුර්වලකම. තම මේක කළානේ. මං කලේ විරෝධය පෑම. කොහොමුණත් ඒක මොඩ වැඩක්, ඒක තේරුම් ගන්නවා. විරෝධය පෑම. හරි. මං දුර්වලයි, මං මොඩයි. මට කිසිම ආත්ම විශ්වාසයක් නැහැ. මට කිසිම ශක්තියක් නැහැ. දැන් හරිනේ. උපමාල් ඔය මට කියන්න වගේ අන්තිම තීරණය මොකද්ද කියලා. කියන්නේ ති. මට සමා වෙන්න දිල්මින. මගේ තීරණය කිසිම වෙනසක් වෙන්නේ නැහැ. උපමාලි මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ? මම උපමාලට කියන්නකෝ. පුතේ මං එයාට උපරිම විදිහට කියලා තියෙන්නේ. වැරද්ද සිද්ධ වුණේ මගේ අතින්. උපමාලි මාව තේරුම් ගත්තා නම් මේ තීරණය වෙනස් කරයි. උපමාලි ගෙදර ගිහලා හොඳට කල්පනා කරලා බලලා ගෙදර අයත් එක්ක සාකච්ඡා කරලා ආපහු වෙනස් නොවන විදිහේ තීරණයක් ගන්න. මට කියන්න තියෙන එච්චර. උඹලා ඔය දාන් ඇද ඇද කල් මරන්නේ මට තනි රකින්න කියලා මං දන්නවා බං. අනේ ගොයියෝ මට නම් දැන් කෝකත් එකයි. ඒ වගේද බෝලා? තාම තිරිහම් වයසේ කොල්ලෝනේ. අපිට තරුණ කොල්ලෝ කිව්වම තරුණ කොල්ලන්ට කියන්න මොනවද? ඒක තමයි මාත් හිතුවේ. මම ඉතින් මගේ යුතුයකම් ඉෂ්ට කරලා ඉවරයි දැන්. ඒ වගේද බෝලා? දරු පවුල් රැක ගන්න ඕනේ, උන්ගේ අනාගතය ගැන බලන්න ඕනේ. මුදලාලි මහත්තයා අපි මෙහෙම ඇවිත් ඉන්නකොට මුදලාලි මහත්තයා අකමැතිද? මේ එකක් නෑ බං. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඔය කරුණාපාලයා තිරිසනේ විසගොර සල්පේ. ඒක ඉතින් අපි දන්නවනේ. මාත් එක තරහෙන් ඉන්නේ. ඒ තරහට උඹලට කරදරයක් අතුලාන්තරාවක් කරයිද කියලා කවුද දන්නේ? අපිට මොනවද කරන්නද මුදාලි මහත්තයෝ? එහෙම කියන්න එපා බං. කරුණාපාලයා ඉන්නේ යක්ෂයා වෙසෙන්. මුදාලි මහත්තයට ඊයේ පෙරේද දවස කරුණාපාල හම්බ වුණාද? ඇත්තටම හම්බුණා මුදාලි මහත්තයා? නෑ. නෑ නෑ මට කොහෙන් හම්බෙන්නේ? මුදලාලි මහත්තයා මූණෙන් පේන්නේ නම් හම්බෙලා තිනවා වගේ. ඇත්ත කියන මුදලාලි මහත්තයා? මම මොකලද බං බොරු කියන්නේ? නිකන් මේ විකාර කතා කියන්න දෙහිට බං. මං දන්නවනේ සතාගේ හැටි. අපි බය නෑ. කරුණාපාලට බය මුදලාලි මහත්තයාව දාලා යන තරම් අපි බියගුළු නෑ. මැරුණොත් මැරෙන්නේ එකපාරයිනේ. බලදින් බක පන්නේ තියෝනේ. යමක් තේරුම් කරන්න බෑනේ. ಒಳದೆ ಕರಗಳಿಲ್ಲ. ಸೌಮ್ಯ ಸಂದ ಎಲಿಯ ಮಗೆ ಪಹಸರ Kenapa? Bang Mira, ini raja ini kan makai balai ini. Ini mana itu? Nah, bodak kata aku lah. Ini orang bayar martin hadis hari itu main. Mati kebinari bahaya orang boleh. Ini orang makan mau salin ini. Muka? Salin ya? Betul mati itu bang. Itu ada mangu beg kapang hilang lagi lah. Orang betul mangu salin dia kari denna. Ah, oh, udah naik mati kau. Fisik itu hilang salin ya kata kita mati aran cuna. Uang makai salin boleh, makai salin. Hari na mudalali mahatya tahu mata nayai, mangoe kamburupu kamberi lete, wes nyesatem bagyak mata dun nat madi boleh. Ah, ikan berkian doang, mangai gila kian na muda naik mater. Kami anda boleh, dia manggalnya nih memang kian. Eh, mukad? Iya anda kuri mudalali mahatya gitu kian ya? Iya hawas. Jago bawa sih kian deh. मैं ये हैंडल की एक आय मता करंट होना है। हाँ गिया नहीं है वैसे। दर मता कुना नहीं बस। न माँगी हांडीर के बिलावे हित पड़ा गुड़वे दिलावा। हाँ। उन्हें देखी हुई। उन्हें किस तरह? हाँ। आर्मी में करना पाला मता हमें चीज़ किस तरह? एक ऐसी तबुंग को मत ये ना नहीं माँगे हैवी मुद्राली महात्या मना देखी हुई किया था। मैं मुकुची विनय नहीं विशेष दिया। रणवीराजो, पुरुवितरण नंग यान्दे पा। इधर ये नहीं थी मर्म उन्हों का चीवे ना तमाम उन्हों क्या निभात तक। बट होते तो विश्वास है। उधर में विश्वास है। दे बट मैं मुदान्ना के माते का उन्हों की वकील देने का डोन। मैंने मटे निकम मटे हितुना मुन्ना हमारी दया कियान टैथी की लाई का यह हुई। हिम्मत दया क्यों नहीं बंग? हिना कार्य नहीं। Ya yanto, maya mana? Mi, tapi putu, mewa muda lima tiap teka Nokia ini, taramatnya tamun tuh honda ya? Mewa kiwi, mami ini dia mager rekala ini dalam Allah gini, tamun eka kata bahakar putu dewal, muda lima tiap ada rahasa kwi dihe tema, tibuno teka hari itu watino lagi kiwi, ya yanto. Hari, ini maya no. Mukadal dewi ini putar udah panjang mispiri tahu itu dewi. Pasien kita tamar bilang kami udah panjang dokter selain itu. Ekane kian nih. Dostere rasaab rajakariak nevei devakariak kian. Nana durna godak minisunge leda dok suapat karena dewi ini putar agi hitte amaru. Okko ma ikmaninma suapat penna one cuti. Oya isseratath wada Devinda puthage manasikatwe gana hitanna one o. E kiwe? Devinda putha godak hite amaruwen inne. Budannayaka mahathyaata isserahata ath wenna yana iranama gana hitala. Man puluwan taram eya hita sahallu wenna widiyata weda karanawa. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් තාත්තගේ මරණයට සම්පූර්ණයෙන්ම වා කියන්න ඕනේ කරුණාපාල. මුදන් නායක මහත්තයා මණිකට තෘෂ්ණාව ඇති කරගෙන ඒක අයිති කරගන්න හැදුවා. හැබැයි කොතනකදවත් මුදන් නායක මහත්තයා කියලා නැහැ තාත්තව මරලා මණික අරගෙන එන්න කියලා. ඒ වුණාට අම්මේ දේවින්දගේ තාත්තට මේ වැරද්දෙන් ගැලවෙන්න බෑ නේද? හැම දෙයකටම මුල සල්ලි. තණ්හාය ජායති සෝකෝ. තණ්හාව නිසා ශෝකය හටගන්නවා. අපි කී දෙනෙක් ශෝකයට පත් කළාද මුදන් නායක මහත්තයාගේ තණ්හාව? දැන් ඉතින් මුදන් නායක මහත්තයා ශෝක වෙනවා. එයාට මොනවද ලැබුණේ ওই තණ්හාව නිසා? අන්සතුතේට ලෝභ කරන්න, ඇලුම් කරන්න නරකයි. ඒකට හොඳම උදාහරණයක් මේක. මිනිස්සුන්ට සිද්ධ වෙච්ච ලොකුම විනාශය තමයි ලද දෙයින් සතුටු නොවීම. එහාගේ දෙට්ට මොනවා හරි දෙයක් ගෙනාවොත් ඊට වඩා හොඳ දෙයක් තමන්ගේ ගෙදරට ගේන්න ඕනේ. එහා ගෙදර මිනිස්සයා ගිහිල්ලා තමන්ගේ ඇස් පේන්නේ නැති හින්දා කණ්ණාඩි කුට්ටමක් ගේනවා. මේ ගෙදර මිනිස්සයා දුවලා ගිහිල්ලා ඊටත් වඩා හොඳ කණ්ණාඩි කුට්ටමක් අරගෙන එනවා. ඊට පස්සේ ඒක දාගෙන හොතට තිබිච්ච ඇස් දෙක නරක් කරගන්නවා. පුදුමාකාර ලෝකයක් මේක. හැම දෙයකටම මුල් වෙන්නේ හිත. මිනිස්සුන්ට හිත හදාගන්න පුළුවන් නම් මුළු ලෝකෙම හදන්න පුළුවන්. මං ආච්චියමටත් ඒක තේරෙන්න. පුතේ ඔය මොනවද ඇත්තට කල්පනා කරන්නේ? මමද? නෑ මම මේ කල්පනා කරේද වහිත පායක කියලා. තම මාත් එක තරහින් නේ දෙන්නේ. හැම දෙයක්ම අවුල් වෙලා ඉවරයි යන්නේ. ආපහු මුලින් පටන් ගත්ත තැනට වැටිලා ඉන්නේ. පුතේ අම්මා කෙනෙක් විදියට. ඇති අම්මේ ඇති. තවත් ඔය ගැන මාත් එක්ක කතා කරන්න එපා. එච්චරයි. මොකද සාපේ අපි දෙන්නගේම කන් හොඳට ඇහෙනවා. තාතන් මගේ කටද වහන්න හදන්නේ? ආ මටද කෑ ගහන්න එපා කියන්නේ? කකුල බලන්න යන්න. දැන් කතාකරමු. පුතේ තරහා ගිහලා ප්‍රශ්න විසඳගන්න බෑ. අපි මේක කතා කරලා විසඳගමු. මොනව කතා කරලා විසඳන්න දන්නේ? කොමාලියාගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ පුතේ. අම්මෝ හිතන පාටු විදිය වෙනස් කරලා තියෙන්නේ. තාම කොස්සක් තියෙනව නේද? නෑ. මම ආයි කවදාවත් ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. අම්මා මට පොරොන්දු වෙන්න. හරි පුතේ. මම පොරොන්දු වෙන්න. එහෙම නෙමෙයි. අම්මා මං කියන විදියට පොරොන්දු වෙන්න ඕනේ. මොකද තමුන් කියන විදිය? මං කවදා හරි උපමාලිව කසාද බැන්දත් ඔව් මොනම හේතුවක් නිසා හරි මගේ ජීවිතේ යම් අනතුරක් වුණොත් ලාලා නිවාස ගැන කිසිම දොසක් කියන්න බෑ. මොනවද පුතේවා මේ කියන කතා? මං කියන්නේ ඇත්ත. වහනවා කට. සිතාරා. පුතා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. බරපතල විදියට හිතන්නේ නැතුව දිල්මින කියන කතාවේ අර්ථය තේරුම් ගන්න බල. මොකක්ද අර්ථය? සිතාරා. ජීවිතය කියන්නේ බොහෝම අස්තිර දෙයක්. අපි ඕනම කෙනෙකුට ඕනම වෙලාවක මරණය කියන දේ ළඟා වෙන්න පුළුවන්. අතේ සත්‍යයක් නැති හිඟන්නත් මැරෙනවා. හොඳට සල්ලි තියෙන කෝටිපතියත් මැරෙනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ලාල නිවාසේ කිසිම දෝෂයක් නැහැ. ඒක නිකන් මිත්‍යා විශ්වාසයක් විතරයි. ඒ හින්දා ඔය ඔළුවේ තියෙන මනස්ගත අයින් කරගන්න. Loki, amme, Sitara dilmena putawa kasada bandinda kemette dila tiyaddi mokadda den oata tiyena prashne? Sitara miss ithin ekata akamati une nane amme. නොකිව්වට ඉතින් අකමැත්තක් තිබුණානේ. සිතාර මිස්ගේ හිතේ තියෙන බයක් අම්මේ. දිල්මලට මොකක් හරි අනතුරක් වේද කියලා. ඔයා හිතනවද සිතාර තාමත් බයෙන් ඉන්නවා කියලා? එහෙම ඉතින් බයක් තියෙනවා නම් දිල්මිනව කසාද බඳින්න කියලා ඔයාගෙන් ඉල්ලන්නේ නෑනේ. දිල්මිනා ජලත්සරුයි සිතාර මිස්ට කියපු දේවල් වලට පොඩ්ඩක් හිත වෙනස් වුණාට මට දැනෙන විදිහට 100% වෙනස් වෙලා නෑ අම්මේ. කිසිම දෙයකදී හැම දෙයක්ම සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ ලෝකේ. අපි මොකක් හරි දෙයක් සිද්ධ වෙයිද කිය කී බයෙන් හිටියොත් හුඟක් වෙලාවට ඒ දේ සිද්ධ වෙනවා අම්මේ. කොහොමද එහෙම වෙන්නේ? මං එහෙම අහලා තියෙනවා. මිනිස් හිත හරීම ප්‍රබලයි ලෝකේ. ලෝකේ ගොඩාක් දේවල් මුලින්ම සංකල්පයක් විදියට හටගන්නේ මිනිස් හිතේ. ලුණු පොල් කට්ටේ ඉඳලා ගුවන් යානා චන්ද්‍රිකා දක්වාම ඒ හැම දෙයක්ම හටගන්නේ මිනිස්සුන්ගේ හිතවල. ඊට පස්සේ තමයි ඒවා යථාර්ථයක් බවට පත් වෙන්නේ. එතකොට සිතාරගේ හිතේ දිල්මිනට අනතුරක් නොවේවා කියන සිතුවිල්ල නේද තියෙන්නේ? එහෙම නෑනේ අම්මේ. සිතාර මිස්ගේ හිතේ තියෙන්නේ දිල්මිනට මොකක් හරි වෙයිද කියන බය. මට නම් තේරෙන්නේ නැහැ ලොක්කි. සිතාරගේ හිතේ දිල්මිනට අනතුරක් වෙයි කියලා බයක් තියෙනවා නම් දිල්මින පුතාට පුංචි සීරින් තුවාලයක් වුණත් එයා ගොඩක් කලබල වෙන්නේ. අන්න ඒකම තමයි මටත් බය. අම්මට මතකයිනේ. දේවින්ද චූටිව කසාද බඳපු දවස්වල මුදන්නක් මහත්තයා අපිට කියපු කතා. ඔව්. දේවින්ද පුතා ඇක්සිඩන්ට් වෙලා අපිට යා බලන්න හොස්පිටල් එකටවත් යන්න දුන්නේ නෑනේ. අන්න ඒ නිසා අපේ හොඳ හිත අපි ළඟම තියාගෙන හැම දෙයක්ම අමතක කරලා දාලින්න එක නේද හොඳ? සෞම්‍ය සඳ එළිය මගේ පහසරා Adenang wahi maha polowe. Ei moko polowe wahi kiwe. Man naapu nisada. Kaalaantarayekin siddha wenna deewal maha polowata dara ganna amaruyi ne. Ehena ithin kavada hari dawasaka umba naawoth ehema visala bhumikampawak athi we. Maha polowata dara ganna bæruwa. Ekana me goyyo. Eta anidam menna me wede iwarayak kolla damu. Mono වැඩේ? එබ මුදන් නායක මහත්තයාගේ වැඩේ. ඉවරයක් කරලා දාමු කිව්වේ. මං කිව්වේ මේ කතා බහ කරලා මොකක් හරි විසඳුමක් කරගමු කියලා. එහෙනම් දැන් යම්. දැන් ගිහිලා කතා කරලා ඉවරයක් කරගමු. ආයෙත් මොකටද නැකත් බලබල. දැන් ගිහිලා මොකක් කරන්නේ? අපි ගිහිල්ලා මුදන් නායක මහත්තයා අපි හැමෝගෙම මෑත් වෙලා හුදකලාවෙ ඉන්න. ඕක වයසට යනකොට සමහර මිනිසුන්ට හැදෙන රෝගයක්. පුංචි දේවල් උනත් නුරුසන ගතියක් එනවා. මේ පොඩි දේවල් ලොකු කරගෙන ගෙදරින් පැනලා ගිහිල්ලා එක්ක පන්සලක හරි නැත්නම් වෙන කොහේ හරි ගිහිල්ලා නවතිනවා. එහෙම දෙයක් නෙමෙයි. මුදලාලි මහත්තයා බයයි කරුණාපාලගේ අපිට කරදරයක් වෙයි කියලා. මම මේ මුදල් නායක මහත්තයා ගැන නෙමෙයි බං කියන්නේ. එහෙනම් ඔය ලෙඩේ හැදෙන අනන්තවත් මිනිස්සු ඉන්නවා. මොකද්ද ලෙඩක් ගැන කියන්නේ? කාටද ලෙඩක් ඇදලා තියෙන්නේ? බෑ මේ මම මේ කිව්වේ අපේ මාමා කෙනෙක් ඉන්නවා මිනිහට දැන් අවුරුදු 72කටත් වැඩි. කොස්සලකින් මැස්ස යන්න බෑ ගෙදරින් පැනලා යන්න හදනවා. ඒ මොකද? ඒක තමයි ලෙඩේ. වයසට යනකොට ඉතින් ඉවසීම උගක් අඩු වෙනවනේ. මටත් වෙලාවකට එහෙම හිතෙනවා බං. ඔළුව හැරිච්ච අතේ යන්න හිතෙනවා. ඕක තමයි ලෙඩේ මූලික ලක්ෂණය. එහෙම ලෙඩක් නෑ බං. නිකන් මේ සමයන් නටන්න නැතුව හිටපන්. මුදලාලි මහත්තයා ඔළුව හැරිච්ච අතේ යන්න හදන්නේ හිරේ විලංගුවේ වැටෙන්න ඉන්න හින්දා නෙමෙයිනේ. නෑ බං. ඒක ඉතින් මම කැමැත්තෙන්ම බාරගත් දණ්ඩනයක් නේ. මට මේ ජීවිතය ගැන මහ කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ බං. ඕක මටත් තිබුණ පහුගිය කාලේ අතේ සතේ නැතුව ලෙල්ලටම හින්දෙනකොට එහෙන් ණයකාරයෝ ගහන්න පන්නනවා. මෙහෙන් ගෙදර වීදමට අතේ සතේ නැහැ. අනේ අම්මෝ එහෙමත් කාලයක්. මේක මේ හැම කලකිරීමක් නෙමෙයි. අපි ජීවිතේ පුරාම මොනවද හම්බ කරලා තියෙන්නේ? දීපල සැප සම්පත් මිල මුදල් දානමාන කටයුත්තක් කළේ නෑ. පින්කමකට දායක වෙලා නෑ. අසරණේකට සරණ වෙලා නෑ. මොනවද අපි මේ හම්බ කරේ? මට තේරෙනවා උපමාලි. ඔයා හදවතට වඩා බුද්ධියට ඉඩ දීලා වැඩ කරන ළමයෙක් කියන. මගේ තියෙන මෝඩකම හින්දා තමයි මගේ හිතට ඒ වගේ විකාර අදහස් එන්නේ. අනේ මිස් එක සාමාන්‍ය දෙයක්. අම්මා කියන අකුරු තුන ඇතුලේ ඉන්න ඕනම කෙනෙක් ඔය වගේ ප්‍රශ්නකදී මූණ දෙන්නේ එහෙම තමයි. ඒ වුණාට මම ඔයගලට ගොඩාක් කරදර කරා. හැබැයි ඒක දෙයක්වත් මං හිතාමතා කරපු දේවල් නෙමෙයි. දැන් ඉතින් ඕක ආය ආය කියන්නේ පාමිස්. මගේ හිතේ පුංචිම කාටක්වත් නැහැ. මේ ඇත්තමයි. එහෙමනම් මටව පොරොන්දු වෙන්න. මොකද්ද මිස්? මම මොකද පොරොන්දු වෙන්න ඕනේ? ඔයා මට පොරොන්දු වෙනවද? අපි දෙල්මින පුතාව කසාද බඳිනවා කියලා. පොරොන්දු වෙන්නකෝ. බෑ මිස්. මට සමා වෙන්න. මට ඒ පොරොන්දුව නම් වෙන්න බෑ. මාත් එක්ක තරහ වෙන්න එපා. මම මේ තීරණය ගත්තේ හැමෝගෙම යහපත වෙනුවෙන්. හැමෝගෙම යහපත ගැන හිතනවා අයි මගේ යහපත ගැන හිතන්නේ නැත්නම් කොහොමද? අයියෝ මගේ හිතේ තියෙන වේදනාව සත පහකට ගණන් ගන්න නැති. කොහොමද? වාට බැරිද මේ හැම දෙයක්ම අමතක කළා දාන්න? තුවාලයක් මතපිටින් සනීපුණාට වැඩක් නැහැ. ඒක ඇතුළතින් රසවලන. ඒ වගේම තමයි මිස්. අලියට තියෙන ගිනි පුපුරු කුංචි ගලකින් උනත් ඇවිලෙන්න පුළුවන්. ඔය කියන්නේ අම්මගේ හිතේ තියෙන දෙගිඩියාව ගැන. එහෙම කියන්න එපා දෙල්මින. සිතාරමිස් කිසිම වැරද්දක් කරලා නැහැ. මම මේ තීරණය ගත්තේ ගැඹුරින් හිතලා. මොකටද ගැඹුරින් හිතන්නේ? මම ලෑස්තිව කසාද බඳින්න මැරෙන්න උනා. ගෑණියෙක් තෝරේ කසාද බඳලා කනවැන්දුම් වෙන්න නෙවෙයි දෙන්නේ. හරමිටියෙන් යනකම් මුළු ජීවිත කාලෙම එකට ඉන්නේ. කාටද මැරෙන්න ඕන? මට මැරෙන්න ඕනේ නැහැ. ඔයාලා තමයි මාව මරා ගන්න හදන්නේ එක එක මනස්ගත ඇදගෙන. දිල්මින පොඩ්ඩක් සංසුන් වෙන්න. සංසුන් වෙන්න දෙයක් නැහැ. මං සුන් වෙලා ඉන්නේ. Mukumi light nanti, muku katta karwol. Karena dia gila lagi, mana itu bandar patukal lagi. Mukumi gitu dekat sini satu badak nanti. Kalau naya tadi kita gila nih bang, anak teri itu bandar dia. Kader dia. Sahodara nede, mama jahat memang dustia, babis dia, kalahkan dia, teman wardak nakalin aja aja, sama benda. Kayak makin lelati, udah pala dulu apa? Ah, ini jam? Hati kan? Kau ada? Ada gila hati. Itu udah itu, pitu lagi dia kian pulang nang deh. Udah mati bang kian nang. Pol kiri pitu ini, udah lulu miris aku tiada nang. Pangkat itu bahaya nih. Hati-hati, honda deh mati. Enak jangan mati. Nah, honda, gini bari. Mudahlah mati, bahaya ini. Mama kata tuh bahaya ini. Karena paling saya bilang, karena terkena gila. Aneh judo, mata dayang ulat tekai, pilat tekai, malat tekai. Enak mukut itu bayang ini. Balahin tak kau nih. Mat tekai tiada terhati, balat antara awak kolot teh mana. Eka batat thonda lah. Aneh tekai balaya gawal minyak saya bilang, mata desa deh ultilah sahaja kerai. Karena apa lah pira mau nakran itu, mungkin alim hati orang noy bayi tinggal ingkarkan. Ini bayak neme, balat dhani naya karena apa lah ya kan? Oka mulai kalandak nanti mihara kek pitarak demei, hadapatnya kisi mat tetaman yang nanti eki. Karena apa? Phone neking hari kata agar lah, mungkin alim hati terjadi negalah. Elang kian, nabi polisi dikim? Nah, hemat alat jenak kali ini, bapandi takkan turun lalu gila, kayak mana kalah tiga bangku? Oh, nekai, emang mau gula meter? Satta kusalena yantan santam padang abhisametta sakko ujuca sujuca suvaco chassa mudu anatimani santussa koca subaroca appaki Chuti ada Devinda putra dawal kayama tenawa kiyala kiwada man kayama läästi karanna hawas wei kiwwa amma man kayama hadanna මොකද ඔය ඇස් දෙකත් එක්ක පුංචි වෙලා වගේ මේ ටිකක් කොළුවේ ගැක්කුමයි වගේ මේ මොකද එහෙනම් ඉතින් මේ පැල් වලට වතුරද ඩයිලියට වෙලා මොකද කරන්නේ නෑ අම්මේ මේ දැන් හරියයි චූටි චූටි මොකද ළමයා Eh, මොකද උනේ? ඈ? නෑ මේ දැන් හරි වගේ. යා. ගේ ඇතුළට එන්නකෝ. ඔහොම ඉන්නකෝ. තැඹිලි කඩපුවා තියෙනවා. මම එකක් කපාගෙන ඉන්න. ඕනේ අම්මේ. සෞම්‍ය සඳ එළිය මගේ පහසරා. එහෙමද? මට හිතෙන්නේ එහෙම තමයි. පින්වන්ත දරුවෙක්. පිරිත් පොත කියවනකොටනේ ආවා කියලා දැනුම් දුන්නේ. ඕමින්ද මං දේවින්ද පුතාටත් කෝල් කරලා කියන්න. කොහෙද මේ ආච්චි අම්මා පන්සලට ගියානේ. මේ ප්‍රශ්නේදී උසාවියේදී වගේ හැම පැත්තක් ගැනම තර්කානුකූලව හිතන්න යන්න එපා. නිකම් මේ සමාජමය විදිහට හිතන්න. පොතේ වැරදි කරන එක මනුස්ස ගතිය. සමාව දෙන එක දේව ගතිය. මගෙන් වට ගොඩාක් වැරදි සිද්ධ වෙලා තියෙනවා. දැන් ඉතින් ඔයාගේ දේව ගතිය පෙන්නන්න. අනේ මිස් මොනවද මේ කියන්නේ? උපමාලි ඕනවටත් වැඩිය අනිත් අය ගැන හිතනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙම නේද ඔබේ? දිල්මිනට ආදරේ නැතුව නෙවෙයිනේ නේ. පුතේ. ඔයා ওই තරමටම අපේ දිල්මින පුතාට ආදරේ කරන එකේ Ela mau magarin nipa. Em kalap mau pau karya karan nipa. Em unut bersada kali ko vindawanne me. Ane miss, unade me katha karanne. Man kawuda? ඈත ගමක ඉඳලා ලෝය කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ආව මට. දැකපු පළවෙනි දවසේම තමන්ගේම දරුවෙක්ට වගේ මිසින් සර්වි සැලකුවේ. අපිට එහෙම දැනුණා. අපිට කවදාවත් අපිට දරුවෙක් විදිහට පෙවුන්නේ නැහැ. ඔන්න. එහෙමනම් ඔය මනස්ගත ඔළුවෙන් අයින් කරලා දාන්න. හ්ම්. මොකද කියන්නේ? හරිනේ නේද? ආයේ කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරි මේ මේ සතුරුදායක ආරංචිය දැම්ම දිල්මනට නොකිය. අනේ ඇයි? ටිකක් අගේ කරලා කියමු. උපමාලද ඔයා මේ නම් දිල්මනට කියන්නකෝ ඊමීට. Ani sorry, adanam baya mata ada kotiak bade. Sorry mande. ඕන වෙලාවක බැලුවොත් උඹේ වැඩේම තනකොළ කපන එක. කාට කන්න දෙන්නද මං ඔයතන තනකොළ කපන්නේ? දැනට නම් කවුරුත් නැහැ. රණවිරාජ මහත්තයාට ඕන නම් ටිකක් මලවලා දෙන්න පුළුවන්. මලවලා නෙමෙයි. මුට කොටලා පොවන්න ඕනේ. හැබැයි ඉතින් බලාගෙන ගියාම අපිට තනකොළත් කන්න කියයි කට්ටිය. ඔය ක්‍රෝටන් කොළයි කොස් කොළයි කන්න කිව්වා වගේ. ලෝකයාස් බට් ලෝකයාස් තේස් කියලා කියන්න බෑ. එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ මිනිස්සු වැඩ කරන හැටියට හුඟක් අය තනකොළ බුදින ගානට තමයි වැඩ කරන්නේ නේ. අපේ මිනිස්සු කීවේ කවුද? අපි පත් කරලා අරපු අයද? කවුද දැන් පත් කරලා යවන්නේ? අපිනේ. ඉතින් ඒකනේ. දැන් අපි පත් කරලා යවනුන් යම් අකටයුත්තක් කරනවා නම් කවුද තනකොළ බුදින්න ඕනේ? අපිනේ. මං එන හදාගෙන එන්න. මොකද තනකොළද? නෑ නෑ තේ ටික. ආවිංග මහත්තයා එහෙම ආවේ නැද්ද ළඟදී මේ පැත්තේ? නෑ 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 නෑ. ආයි ආවේ නෑ. මම ওই තරම් කාවිංග මහත්තයාට බය වුණා නම් කරුණාපාලියා කොච්චර බය වෙන්නේ නැද්ද කියලා හිතෙනවා. ඇයි? මම බය වෙච්ච තරමක්. මේ හැබැයි පොඩි කොස්සක් තියෙනවා. කොස්ස? මොකද්ද කොස්ස? නෑ මොකද දන්නවද දැන් ওই කරුණාපාලියා ඇත්ත එහෙම දැනගත්තොත් කාවිංග මහත්තයා ඉතුරු කරන එකක් නෑ. ලෝකයාස් වට ලෝකයාස් තේස් කියලා ඉතින් ඇත්ත දැනගන්න විදියක් නෑනේ. ඕකටම බුදන්නායක මහත්තයා කාවිංග මහත්තයාව දැනුවත් කරලා තියන්න සතා මොකාද කියලා. Ada balar nih, lasana. Teman kata, kau dikian? Palavini daru ala bunata passe maunggak mahatuna. Aishwarya Rai kocher mahatuna. Demban kaling hitiya bagiyama. මට ලස්සන ගැන වැඩක් නෑ. දේවින්ද මම නිලියක් නෙමෙයිනේ. දැන් මම ලෑස්ති වෙන්න ඕන අපේ දෙවෙනි දරුවා බිහි කරන්න. හරි. දැන් මොකද්ද වර්ධින ප්‍රශ්නේ? මොනවද ඕනේ? ප්‍රශ්නයක් තියෙනවා දේවින්ද. මොකද්ද ප්‍රශ්නේ? අපේ ඊළඟ දරුවා දුවෙක් වේද එහෙමත් නැත්නම් පුතෙක් වේද කියන එක. අයිවා ඔළුනේ. පහසරායි කවුරුණත් දරුවෙක් නේ. ඔයා දන්නවා මට ඇයි මේ වගේ ප්‍රශ්නයක් ආවේ කියලා. ලාල් නිවාසෙට පිරිමියා දෙන්නේ ලාල් නිවාසී පිරිමි දරුවෝ උපදින්නේ නැහැ කියන කතාවනේ. ඔයා මරණින් ගැලවිලා ඇවිල්ලා ලාල් නිවාසෙට පිරිමියා නොදෙන කතාව බොරුවක් කරා දේවින්ද. දැන් ඔයාට උනේ පිරිමි දරුවෙක් උපද්දවලා ලාල් නිවාසී පිරිමි දරුවෝ උපදිනවා කියලා පෙන්නන්නද? එහෙම වුණොත් එහෙම ගමේ මිනිස්සු අපේ ගෙදර ගැන කියන මේ බොරු කතා ඒ හැම දෙයක්ම නැති වෙනවා. බැරි වෙලාවත් මේ වතාවේ දුවෙක් වුණොත් ඒ මිත්‍යා කතාව ඇත්තක් වෙනවද? අපිට නම් නෙවෙයි. ගමේ රටේ අයට ඒ කතාව තවත් උදාහරණයක් වේවි මේ මිත්‍යාව ඇත්තක් කරන්න. අපිට ඒ දේවල් වැඩක් නෑ පහසරා. අපිට ලැබෙන්න ඉන්න දරුවා දුවෙක් වුණත් පුතෙක් වුණත් වෙනසක් නැතුව සතුටින් බාර ගන්න සූදානම් වෙන්න ඕනේ. මට ඒ වෙනසක් නැහැ දේවින්ද. ලාල් නිවාසයේ මිත්‍යා මත දුරු කරන්න අපේ දරුවෝ සාක්ෂියක් වෙන්න ඕනේ. පහසර අපි එහෙම හිතන කතා සාධාරණයි. ඔය මිත්‍යා මත ඔළුවේ තියාගන්න එපා පහසර. එහෙම වුණොත් ඒක අපේ දරුවන්ට බලපායි. මං එච්චර දුරට හිතුවේ නෑ දේවින්ද. හොඳට දන්න පහසරා. ඔයාගේ මානසික මට්ටම හොඳ දැනක තියාගන්න. කොහෙද බං ගියේ? මම බය හිටියේ අද ට්‍රැවෙයිද කියලා. ඒ මොකද? ada තේල් මහත්තයයි කියන ඔබ බය වුණාද? කට නම කියන්න එපා. නම කියනකොට නම ඇහිලා කතා කරනවා කියලා හිතාගෙන එයි මෝලෝ. ඒක නෙමෙයි බං. මං දැන් ගිහිල්ලා හම්දියේ කඩේ මුතුලාලියගෙන් ඇහුවා. "ඒ කරන්ට් කැපුවේ ඇයි" කියලා. ඉතින් මොකද කිව්වේ? මුතුලාලියා කිව්වනේ "ඒ කරන්ට් කැපුවේ නැහැ" කියලා. ඈ? කරන්ට් කැපුවේ නැත්නම් කාමරේ ලයිට් ගියේ කොහොමද? තමයි බං මටත් හිතාගන්න බැරි. අනිත් එක ගේ මේන් ස්විච් එක තියෙන්නේ ගේ ඇස්සේ. ගේ වහලා නෙවෙයි තිබුණේ. ගේ වහලා තිබුණා කියන්නේ සේනයිය කියන්නේ අවතාරයක්නේ. එයා ඉතින් බිත්ති හරහා ගිහලා ස්විච් එක ඔෆ් කරන්න දෙන්නේ. හරි එතකොට මම අහන්නේ බිත්ති හරහා ආපු මිනිස්සයා ඇයි යනකොට දොර ඇරගෙන ගියේ? ආපු විදිහටම යන්න තිබුණා නේද? ඔය ප්‍රශ්න අහන්නේ ඉතින් සේනයියවම හම්බ වෙන්න වෙනවා. මගේ ඔළුව විකාර වෙලා තියෙන්නේ බා. නෑ මං අහන්නේ සේන මහත්තයාට මේ තරම් හයියක් බලයක් තියෙනවා නම් මොකෝ මෙච්චර කාලයක් අපිට නිදැල්ලේ ඉඳේ දැරි කවුද දන්නේ ඉතින් ওই තරම් බලයක් ආවේ ඊයේ පෙරේදද කියලා කොහොම වුණත් තව වැඩි දවසක් මේ ගෙදර ඉන්න එක අවදානම් එහෙමනම් ඉතින් වැඩි දවසක් යන්න කලින් අපි වෙන කාමරයක් හොයාගෙන යමු නෑ කලබල වෙන්න ඕනේ නෑ මේ හදිසියට අපිට කාමර හොයන්න බෑ නේද හරි එහෙනම් පාරේ බස් හෝල්ට් එකේ සේන මහත්තයාට එන්න බැරි තැනක් නෑ බං. එහෙනම් ඉරේ යමු. මොකද? නෑ ඉතින්. ඉරේ තවයි ඉන්නවනේ තනියට. ලොකි මොනවද ඔය හදන්නේ? සුප් එකක් අම්ම. අලුත් තෙල් ටිකක් තිබුණානේ. ඒක නම් හොඳයි. චූටලා තාමාවේ නෑ. තාම නෑ. දෙන්න හරි සතුටින් ඉන්නේ. ඉතින් අම්මේ සතුටු නැද්ද? අයියා මේ ආච්චිම නිදාගෙන ඉන්නේ. හිසක කියනවා කියලා කියන්නේ. මම මේ ඕඩි කොලොන් ටිකක් ඔළුවට දාලා අත ගාලා ආවේ. පන්සල් ගිහින් ආව මහන්සියට වෙන්න ඇති. මේ ටිකේ අවුවත් වැඩිනේ. Loki. Mesare ape choote te putek labunoth hondai ne. Ow amma. Etekota duwai putai. එතකොට ගමේ රටේ මිනිසුන්ගේ ඉතුරු කතන්දර ටිකත් මිත්‍යාවක්ම වෙලා යයි. දෙයියන්ගේ පිටින් පුතෙක්ම ලැබෙන්න ඕනේ. හැබැයි අම්මේ ඒ හේතුව නිසාම පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක වැරදි. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? අපිට ලැබෙන්න යන්නේ පුතෙක්ද නැත්නම් දුවෙක්ද කියන එක වැදගත් වෙන්නේ පිට මිනිස්සුන්ට නම්. අපි මොකටද ඒ ගැන හිතන්නේ? ලැබෙන්න ඉන්න දරුවගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එක හොඳ මදි තමයි. හැබැයි ඉතින් මං කිව්වේ එහෙම දෙයක් වුණොත් හොඳයි කියලා. අම්මා ඒ ගැන කියලා චූටිව නම් අවුල් කරන්න හදන්න එපා. මං එයාත් එක්කව ගැන කතා කරන්න යනවා. මං කතා කරේ ඔයත් එක්ක. අපි මෙච්චර කාලයක් පිටස්තර මිනිස්සු කියන දේවල් අහගෙන දුක් විඳා. ඒව ගැන කල්පනා කරා. දැන් මේ හැම දෙයක්ම අමතක කරලා අපේ හිතේ විශ්වාසය වැඩි කරගෙන ජීවත් වෙමු අම්මා. දැන් ලොක්කි කියන්නේ චූටිට ආපහු දුවෙක් ලැබුණොත් හොඳයි කියලාද? නැහැ අම්මේ. මං කියන්නේ දුවෙක් වේවා පුතෙක් වේවා අපි සතුටින් බාරගමු කියලා. Seenaya. Pandabat Vivi leke yanawa. වාෂ්ප වෙලා යන්න පුළුවන්කම තියෙද්දී සල්ලි දීලා ත්‍රිවිල් වල මොකට යනවද? ඇත්තමයි රූප මගේ අම්මා මුතුන් කාලේවත් මන් නම් අහලා නැහැ. හොල්මන් වාහන වල හයර් එකට යනවා. ඒකට උඹ කියන්නේ මේ සේනායිගේ අවතාරය නෙවෙයි කියලාද? අනේ මන් දන්නේ මට මේ මුකුත් හිතා ගන්න බෑ මේක හරිම අපප්‍රංශයක් බං. ඈ? සේනායිය මැරිලා නැහැ වඩ. ඉතින් විකාර කතා කියන්නේ එපා බං. මැරුන් නැත්තම් කොහොමද මේ අවුරුදු 20කට කලින් හිටිය විදිහටම ආපහුසරයක් මේ ඇස් ඉදිරි පිටට එන්නේ? එහෙනම් ඉතින් කෙස් පැහිලා, බඩ ඇවිල්ලා, තට්ටි පෑදිලා, හැම රැලි වැටිලා මොකක් හරි කෙලියක් වෙන්න එපා ඈනේ. ඒ නැත්තත් බං අපි එදා අර මයිනර් කාර් එකේ දාගෙන ගඟුලට ගිහිල්ලා ලාල් නිවාසේ සාලේ පුටුවක් උඩින් තියලා ආවේ සේන මහත්තයාගේ මලමිනිය නෙමෙයිද? මං ආවේ නෑ නේ ඒ ගමනට. මං ආවේ නෑ. ඒ ගමනට ආවේ නැතත් උඹ මල ගමට ආවනේව. හරියට දැන් මේ සේනායිය මැරිලානේ. දැන් ඒව වෙලා කම්මුතු යහවරයි. දැන් ඔය සේනායියගේ අවතාරේ තමයි ඔය මේ හොල්මන් කරන්නේ. ඔන්න ඔය හොල්මන් අවතාර පැත්තකට දාලා මේ නඩු වලින් නිදහස් වෙන්න බලපන්. නඩු වලින්? මට තියෙන එක නඩුවයි. උඹටනේ නඩු දෙකක් තියෙන්නේ. ආ එහෙමද? පිටාංග පොඩක් ඉවසලා ඊගාව නඩුව ආරදී නෝබටාට කියලා අනිත් නඩුවටත් උඹව පටලන්න. මොකක්? මොන හෙනගාන අපරාධයක්ද බං ඒක? ආ නැති නඩුවට මාව පටලවන්න හදන්නේ. කට. මේ පාර කෑ ගන්න තු යම. මේ පැත්තේ ආවෙත් නෑ කෝල් එකක්වත් දුන්නෙත් නෑ ඒකයි මම්මේ දේවිත් මහත්තයාට දැන් වැඩ රාජකාරි වැඩිනේ සමහර විට හෙට විතර එයි ඔව් ඔව් විවේකයක් ලැබුණොත් ඉතින් ඇවිත් යන්න එයි අනිත් එක ඉතින් මගේ තයි නොතනියට උඹ ඉන්නවා කියලා බබා දන්නවනේ දවල් දවසට කී දෙනෙක්ද මෙතන ඔය රණවිරාජලා රොසාන්ලා හරි ගුණේ ඇති මිනිස්සු බං. මන් නැති කාලෙක උනත් බබාට උන් ගැන කියලා දීපන්. බබා හිතෙන් ඔයා දන්නවනේ. උන්ට උපකාරයක් උදව්වක් ඕන නම් මන් නැතත් කමක් නැහැ බබා ලව්ව ඒ ටික කරලා දීපන්. මන් නැති කාලෙක කියන්නේ මුදලාලි මහත්තයා හිරේ ගියත් අවුරුදු 10ක් ඉඳි උපරෙම ඊට පස්සේ මැරෙනවා. විකාර නෙමෙයි. අවුරුදු 10කින් නිදහස් වෙයි කියලායි කියන්නේ. සමහර විට එච්චර කල් යන හේකුත් නැහැ. යුඩෝ who cares what ලෝකයා says කියලා ඔය මිනිමරුන් නඩුව වලට යෑම මිසක් ඒම් නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැහැ මගේ හිතේ. අනේ ඔයිට වඩා අපරාධ කරු මිනිස්සුත් ඔය ඉන්නේ නිදැල්ලේ. අපරාධ නම් ඉතින් ඕකත් අපරාධ තමයි. ඒවයි ප්‍රමාණය තමයි ති වෙනසක් වෙන්නේ. ජනතා මුදල් කොල්ල කන එකත් ඔය මිනිමරනවා වගේ බරපතල අපරාධ තමයි. දේවින්ද මහත්තයා බබා හෙලෝ තාත්තේ මම මේ දැන් ජූඩත් එක්ක මේ බබාව මතක් කර හිටියේ පහුගිය දවසට වැඩත් එක්ක මට තාත්තාව බලන්න ඉන්න බැරි වුණා අනේ ඒකට කමක් නෑ මේ බබා නිවාඩු වෙලාවක එන්නකෝ වැඩ පාඩු කරගෙන දුවන්න ඕනේ නැහැ. එහෙම කියලා බෑනේ. මම තාත්තගේ එකම පුතා. ඒක නෙමෙයි. මම කතා කරේ සතුටුදායක ආරංචියක් කියන්නේ. ඒ මොකද්ද බබා? සෞම්‍ය සඳ එළිය මගේ පහසරා. ඔන්න තාත්තා දෙවෙනි වතාවටත් 100 කෙනෙක් වෙන්න යන්නේ. මොනවා? අනේ කෝකෝ මගේ පහසරා දු ඉන්නවද උතල? ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. ඔව් තාත්තේ. අනේ මගේ පපුව පැලෙන්නේනෝ දරුවෝ? මට ඔහොම තාත්තා කියලා කතා කරනකොට. දැන් ඒ හැම දෙයක් මම මතක කරගන්න තාත්තේ. ඔයාලා සතුටින් ජීවත් වෙන්න පුතේ. සේන මහත්තයා හැදුවේ එයා වගේම අත්තරන් දරුවෝ 3 දෙනෙක්. ඔයාලා සමාවෙන්න. මොකදුනේ? තාත්තා ෆෝන් එක තිබ්බා. තාත්තා ගොඩක් පස්සේ එනවා. අපේ තාත්තට උනත් අවස්ථාවක් ලැබුණා නම් ඔයාගේ තාත්තට සමාව දෙනවනේ දේවින්ද? මම ඒක දන්නවා පහසරා. ඔයා පුළුවන් තරම් තාත්තා කී තාතන් බලන්න. මම උත්සාහ කරනවා. මේ සිද්ධ වෙන දේවල් නම් හරිම භයානකයි නිරෝධා. ලෝකිට කියන්න ඕනේ තව ටිකක් පරිස්සමෙන් වැඩ කරන්නයි කියලා. එයා අපි කියන දේවල් කනකට ගන්න නෑ නේ අම්මේ. එහෙමම කියන්න එපා බං. ඒකී ඩිංගක් හරි ඔය හිතුවක්කාර උනේ අපි සේනගේ මරණ ගැන හොයන්න එපා කියාපු එකට විතරයි නේ. මේ හැම ප්‍රශ්නයකටම මුල ඒක වෙන්න පුළුවන්. එමුකෝ. ඉතින් අපි ඒක යන්නේ. මේ බය වෙන්න එපා. බයින්ද ගහන්න නෙමෙයි. බලන්න මේ පොඩි කෑම වේලක් ලෑස්ති කරා. අඩි. ඉඳගන්න. අද හොඳම හෝටල් එකකින් කෑම ගෙනාවේ. ඔකෝ මේ තුස්තිම් පොතේලා වගේ බලන් ඉන්නේ. වාඩි වෙනවා. නැහැ මම මේ කල්පනා කරේ මේ කැම වේල අතර ඉදා කැම වේල වගේ වෙයි දන්නේ නැහැ කියලා. මේ අතට හොඳ නැහැ මාට මේකත් අර ආවහරි පොඩියට කුදලගෙන යන්න ලැහත් පිට දෙන අවසාන භෝජනයක් ගන්න නෙමෙයි නේද? ඌ කියත් වත් ලෝකයා සේස් කියලා ඉදා කරුණාපාලටයි රූපසිංහටයි දුන්නේ මේ ගෙදර අන්තිම භෝජන වේල. හැබැයි බලට මේ ගෙදර දොර හැමදාම ඇරිලා. වාඩිලා කිදි. වාඩිලා. දුර බලන්න වාඩිලා. හරියට මතකයි. මේ මං හිතන්නේ නේ අපි අර නිතර දෙවිලි මෙහෙවිලා මුදන්නායක මහත්තයාගේ පාළු කපන ඉඳලා පොඩි විශේෂයක් කරා වෙන්නද නේද? නෑ නෑ වෙන ලොකු හේතුවක් තියෙනවා. මොකද්ද අපේ මේ මම දෙවෙනි වතාවටත් 100 කෙනෙක් වෙන්න යනවා. ඔහේ ඵලයන්. එහෙමනම් ඉතින් මේකට ලොකුර කරන්න බෑ මේක. ඒකනේ. දේවින්ද මහත්තයාමත් ගෙනලා ලොකු පාටියක් දෙමු. ඕ. නෑ එච්චර ලොකු දේවල්ට යන්න ඕනේ නෑ බං. හැත්තටම මම මහා නරක සීයා කෙනෙක්. මගේ පළවෙනි මිනිබිරි හිරගිතරක උපදින්න සලස්සපු මහා පාපතරෙක් මම. මේ මුදන්නායක මහත්තයා ඔයා ගැන කලබල වෙන්න ඕනේ නෑ. මොකද ඔය හැමදේම මුදන්නායක මහත්තයාලම කෙරෙවර කනපාලේ. මම බබෙක්ද? මම දුෂ්ටෙක්. මගේ නරක කැත පහත් ගති නිසා කරපු දේවල්. හරිනම් ඒ දරුවගේ මූණ දිහාවත් බලන්න අයිතියක් නෑ මට. හරි. ඒවා මතක කරපන්. ඌ කෑස් වත් ලෝ කෑස් තේස් කියලා දැන් ඉතින් කාපල්. කාපල්. දුර. Woi, mau kan? Ayo, lewat deh, lewat. Karena ini emang dah ada ini. Ya, lepas kan, batu putar lekan lah. Mudah mudahan dah kan? Dah. Mata lepas dah kan ini, aku mata beza ini. Mudah kan ini? Juga. Mata beza dulu, bapak kan? Bukan lekan dah ini. Mudah kan? Ini, nama dannya, wah hitam terang sahaja kau mami kerada kira. Habis pemali, maki upari mama hansi yodala pulang itu ramang kerala. Tamangi mulu jiwitnya mana tu reda agan, wah ekarapu kapakirim, apitnya khawa dawa tamat kevene namistik awing. Ini wede honda temati buna, mama hitu ada twada sahaja kai. Wah satisfy nang eccerai. Ada kali kauruat tuh ini dia udah unang kerani nih. Mang itu bohong kayak mana tengkare. Mungkin sih nama hati aku aneh. Mang itu rupiah sih jak samano jiwat tuh cuma manusia. Dengi itu kote loki. Karuna pala hiraya wanda puluang vidya saksi itu lebih latihan nih. Oh am, ya kau hingga prabela saksi aku. Habis itu pertanyaan kita tian nih. Muka ada pertanyaan. Mr. Kawinga genadip saakshya usaviyata idiripat kalada passe karuna palala Mr. Kawingath ekka vaira bendagane hidanna ane o eka nam wenna denna bæ lokki oyala oy dewal oluwata daaganna epa man e datupa malita kiwane mage arakshawa man bala ganna ehema kiyala bæne Mr. Kawinga pattaka hitipo oyawa ape prashna walata adala aragena e prashna okkoma tika oage anga udin daala apita bala inda bæne මට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟ නඩුවාරයේදී ඔයගොල්ලෝ මේක උසාවියට දාලා නඩුව දෙකෙන් එකක් බේර ගන්න බලන්න. කරුණාපාල කියන්නේ මහා වසවර්ති මිනිසෙක්. මොන වසවර්තියෙකුටවත් අපි බය වෙන්න ඕනේ නැහැ. අපි හරියට නිවැරදිව ජීවත් වෙනවා. ඒක නම් ඇත්ත. එහෙනම් උසාවියට දාන්න. දැම්ම හදිසි වෙන්න හොඳ නෑ මිස්ටර් කාවින්ග. මේක වෙලාව ආවට පස්සේ මං උසාවියට ඉදිරිපත් කරන්න. Jai, අපි දැන් මොකද කරන්නේ? මොකක් ගැනද? දිල්මින පුතා දැන් හොන්දටම හිතුවක්කාරයි. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. මොකද හිතුවනේ? එයාගේ යාළුවෙක්ගේ වෙඩින් එකට ඉන්වයිට් කරලා තිබුණනේ යාට. වරම් මිස්ටර් ජයවික්‍රමගේ පුතාගේ වෙඩින් එකනේ. හෙට නේද? ඔව්. දැන් කිනෝ යන්න බෑ කියලා. ඇයි යන්න බෑ කියලා කියන්නේ? Yaar ne invite kala thi. Mammo kade de. Mage lo kuri to akkamak naha ne aye. Anitaka ape mokada deku lavilla thi. E minisu meke tettin ape monawa hari tibbada? Adu gane balu kapulu danayak dunna. Me oya gihilla kæma tikak kala e minisuta katha karala enna. Ah. Mungkin kalau kami tidak kalah katakanlah nikah mana buluan, ada mungkin rupiah dah akan denda bi. Hah? Rupiah dah? Mereka kalau beri negri kalau rupiah dah akan denda buluan. Itu beri orang ini noyai no. Noyai dia ama, para tuh deh di sugandhi kakal hamun ama, ini suruh mau denda kau ham? Hah? Mata beri negri anda yang na alut tandu makuat naya. Ini kan no? Inna tika kala hondata kala biyala ඇඳලා ජීවත් වෙන්න. තාත්තා කියන විදියට ජීවත් වෙන්න බෑ. දැන් කාලේ වෙඩින් වලට කොල්ලෝ කෙල්ලෝ අඳින්නේ අමුතු තාලේ ඇඳුම්. ඒව ගන්න ලොකු වියදමක් යනවා. මන් ළඟ ඒවට සල්ලි නෑ. එහෙම තමයි ඉතින්. අපි හරි හම්බ කරන්නේ ධනට පින්ට දීලා හොඳට කාලා බීලා සතුටින් ඉන්න. හරි. ගිහලා හොඳ ඇඳුමක් කරන් එන්න. Man salli dek. Tamu ke salli ni biadang kerana loba. Tari salli muka tu, mage salli muka tu. Ah, dengi ya biadang kerana loba dek. Loba kama ni, meyat deh ni, Arabiri mesma. දැන්වත් ඔය නඩු හබ ඉවරයක් වෙනවා නම් හොඳයි ලෝකේ. චූටිට ආපහු දරුවෙක් ලැබෙන්න නේ යන්නේ. කලින් දරුවා වගේ මේ දරුවත් බඩේ තියාගෙන උසාවි ගානේ රස්තියාදු කරවන්න එපායි ළමයා. මිස්ටර් කාමින්ග ගෙනත් දීපු වීඩියෝ එකේ චූටිගේ නඩුවට ඕන කරන කිසිම දෙයක් නෑ අම්මේ. මොනවා? කරුණා පාල පාපොච්චාරණය කරලා තියන්නේ අපේ තාත්තා මොරපැටි විතරයි. ඒ කියන්නේ චූටිගේ නඩුව දැම්ම ඉවරයක් කරගන්න බෑ කියන එකද? හික්මන්ට ඉවර කරන්න පුළුවන් වෙන්නේ අපේ තාත්තගේ මිනිමරුම් නඩුව. ඒ කියන්නේ මුදන්නායක මහත්තයා හෙට අනිද්දාම හිරේ විලංගුව වැටෙනවා කියන එකද? අනේ මන්දා Hei kenut cuutige Devinda putage jiwitha walata anarthayak siddha wenne. Mudannayaka mahathya wenuwen Karunapala nidahase innida hadala denna mata bæ amme. Ithin eken ape jiwitha walata siddha wenne hapata mokadda? Ehen cuutige naduwa dikkæssenawa. Tawa pattakin Mudannayaka mahathya hire vilanguwe vætænawa. Devinda putha kohomada me dewal danaganne? Devinda hodatama dannawa. මුදන්නායක මහත්තයාට හිරේට යන්න වෙනවා කියලා. මේ වෙලාවේ දේ සිද්ධ නොවෙනවා නම් තමයි හොඳ ලෝකේ. අපේ තාත්තගේ මිනිමරුම් නඩුව හිතාමතා තවත් කල්ලද්දවන්න මට බෑ අම්මේ. මගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. ප්‍රතිපත්ති වලින් පිළිටලා වැඩ කටයුතු කරන්න නැතුව මේ ගෙදෙට්ට සිද්ධ වෙන්න යන විනාශය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මම එක දෙයක් කරන්න උත්සාහ කරන්න. ඒ මොකද? දේවින්දව නෝබට් ලවා මරවලා ජෙසිකා පිළට මැරෙන්න සිද්ධ වුණේ කරුණාපාල නිසා කියන එක ඔප්පු කරන්න මම ප්‍රබල සාක්ෂියක් හොයාගන්න. එතකොට මේ නඩුව ඉක්මනට ඉවර කරගෙන අපේ චූටිවත් ඉක්මන නිදහස් කරගන්න පුළුවන් වෙයි යම්. hari sudah balana? Hari membalana. Sir, belue. Membelue me. Wedding ekකට අඳින්න පුළුවන්. මේ පැත්තෙන් sir. Rich look එක මතුවලා පේන ටිකක් වැදගත් ලස්සන shirt එකක් ඕනේ. හැබැයි ගාන අඩුයි. හරි sir. අලුතින් අපේ design ටිකක් තියෙනවා. වන්ස මේක කොහොමද කියලා? මේක නම් sir match වෙනවා. ඒක නම් වරදක් නෑ. කීයද මේක? මේක sir 3870ක්. ඔක යම්මු. මේ ගානට තුනක් ගත්තා. හරියන්නේ. මේක වැඩි. බ්‍රැන්ඩඩ් sir. හරි sir නම් පොඩ්ඩක් අඩු එකක් බලන්න sir. මේක 1600යි. කවුද ගාන ඇහුවේ? sir බජට් එක හරියනවා sir. මේක මට මැච් වෙනවද නංගි? හොඳයි සර්. හරි. දැන් කීයද මේක දෙන්න පුළුවන් අන්තිම ගාන? ඔය අන්තිම ගාන තමයි සර් දාලා තියෙන්නේ. අන්න. එහෙම කතා කරන්න එපා. මාත් කරන්නේ බිස්නස් තමයි. හරි. මොකද කියන්නේ? 1300කට කරමුද? එහෙමනම් කරන්න බෑ සර්. සර් එහෙනම් වෙන එකක් බලන්න. නෑ මට මේකම තමයි ඕනේ. එනයි 1500කට කරමු. Sorry sir. ඔය අන්තිම ගාන තමයි sir දාලා තියෙන්නේ රුපියලක්වත් අඩු කරන්න බෑ. මේකත් එහෙමද? හරි. දැන් මම මේක අරන් ගිහිල්ලා දාලා බලලා හරියන්නේ නැත්නම් ආයෙ ගෙනල්ලා මාරු කරගන්න පුළුවන් නේ? දැන් දාලා බලන්න sir. දැන් දාලා ඉන්න වෙලාවක් නෑ මට තප්පරෙත් කෝටියක් වටිනවා. Sir, tag sign no kara, dawas dekekin gena denna sir. Maru karala denna. Okay, thank you. Ko amma yaachi amma pansalta giya. Ape devini daruwa wenuwen inne. Ape punji kumaraya wenuwen. කුමාරය වෙන්නේ. මේ පැසර මම වට කියන්නේ තේරෙන්නේ නැත්තේ. ඔය වගේ බලාපොරොත්තු තියාගන්න එපා පැසර. අනේ දේවින්ද මට කී බේටම වගේ කියවුණා. බේටම කියවෙන්නේ හිතේ තියෙන දේනේ. ඒ වුණාට මං කැමතියි අපේ දෙවෙනි දරුවා පුතෙක් වෙන්න. ආඩ කොහොමද මම මේ දේ තේරුම් කරලා දෙන්නේ? හරි දේවින්ද මට දුවෙක් හම්බුණත් පුතෙක් හම්බුණත් මං යාව ආදරෙන් බාර ගන්නවා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම පුතෙක් ලැබෙනවා කැමති කියනවා කියන්නේ. ඔව්. ඔයා කැමති නැද්ද? පුතෙක් ලැබෙනවට කැමති කියන්නේ දුවෙක් ලැබෙනවා නම් ඒහා සමානවම කැමති. අනේ දේවින්ද එහෙම දෙයක් නෑ. දැන් අපිට ඉන්නේ දුවෙක්නේ. ඒ නිසා මං කැමති ඊළඟ කෙනා පුතෙක් වෙනවා. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ගලන් එහෙම තමයි. ඒ වුණත් ඉතින් ලැබෙන කෙනා බාර ගන්න එකනේ අපේ යුතුයකම. නැතු ඉතින්. ඔයාලා අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්න එපා බහසරා. ඒ වනාගෙදී ලොකු කරදර වෙන්න පුළුවන්. අනිත් එක මේ ගෙදරටත් අනවශ්‍ය බලාපොරොත්තු දෙන්න එපා. හරි. දැන් මොකක්ද එකකින් ඇති වෙන වැරද්ද? වැරද්ද තමයි අපිට දුවෙක් ලැබුණොත් කියන්නේ. හරි ඉතින් මොකක්ද එකකින් සිද්ධ වෙන වරද? අපි ආදියා බලන්නේ අපේ බලාපොරොත්තු සුංගරන් ආපෙකන ආදියා බලන විදියට. අනේ දේවින්ද කවුරුත් එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ කිව්වට පහසාරා. ඔය පුංචි දේවල් තමයි අනාගතයේදී මහ ලොකු දේවල් වෙන්නේ. සහිත හදාගෙන සත්‍යෙ මුන් දෙන්න බලන්න. හැබැයි අම්මා ආච්චි අම්මා නම් ගෙදර ගියේ තරහින්. පන්සලට ගිහින් ආවත් කකුල් අමාරුව හැදෙන එක්කෙනා. තව කඩවල් ගානේ ඇවිදින්න ගියොත් කොහොමද තියේ? බැරි වුණාට ආසැති අම්මේ. ගමේ රටේ ඇවිදින්න. අනේ ඔව් ලොක්කි. ලොක්කි වාහනයක් ගත්ත දවසට සතියකට සැරයක්වත් තාච්චි අම්මා කොයි කොයි හරි එකයි යන්නේ. අම්මා ඔහොම කියනකොට කොහොම හරි කරලා ඉක්මනට වාහනයක් ගන්න හිතනවා. එහෙම කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා. හැබැයි ඉතින් ඔයාට තියෙන වැඩ රාජකාරිවල හැටියට ඒවට වෙලාවක් හොයාගන්න කොහොමද ලොක්කි? ඒක නම් ඇත්ත. මේ අම්මලා හදිසියෙන් පන්සල් ගියේ චූටිට බාරයක්වත් වෙන්නද? ඔව්. එහෙම දෙයකට නම් තමයි. චූටිවත් එක් කරගෙන ඇවිල්ලා බෝධි පූජාවල් ටිකක් කරන්න ඕනේ. අම්මා යාච්චි අම්මයි බාර වුණේ චූටිට පුදෙක් ලැබෙන්න කියලා නේද? මෝනේ නම් පේන්නේ එහෙම තමයි වෙලා තියෙන්නේ. එහෙමම බාර වුණේ නෑ ලොක්කි. හැබැයි ඉතින් අපි කාගෙත් හිතවල එහෙම ප්‍රාර්ථනාවක් නැතුව නෙවෙයි. ප්‍රාර්ථනාවක් නම් තියෙන එක හොඳයි. ඒ විතරක් නෙවෙයි. මේ නඩු හබ වලින් අපි කරදරයක් නැතුව නිදහස් වෙන්න ඕනේ. කාගේවත් හිත රිදවීමක් නැතුව මේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න ලැබෙන්න ඕනේ. දෙන්න බෑ කියලා දැන දෙවියන්ගෙන් උනත් ඒ වගේ දේවල් ඉල්ලන්න එපා අම්මේ. සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා